මගේ පාන්නේ බල කරන්නේ අයියා මන්නකෝ අයියා කන්නේ මෙන්න මේ දේ නෑ අන්නේ අන්නනේ හරි නරකයි හයි තැන් වෙලාව 10:30 ඔගොල්ලෝ බැලුවන අපේ කවර් එක thank you so much ඔගොල්ලෝගේ රෙස්පොන්ස් එක හරි හොඳයි thank you for the views thank you for the comments thank you and අපි ඉතර ඔගොල්ලෝ හැමෝටම හොඳ valentines day එකක් තියෙන්න කියලා ඉතින් අපිට ඇත්තටම ඕනුනේ valentines දවසට ආදරය කරන අයට චුටි තෑග්ගක් දෙන්න අපිට ආදරේ කරන අයට නෙමෙයි ඕගොල්ලෝ ආදරේ කරන අය නම් ඕගොල්ලන්ට චූටි තෑග්ගක් දෙන්න ඉතින් අපි හිතුවා කවර් එකක් කරන්න ඕගොල්ලෝ ආසම සින්න දෙකට ආරුවිරේ ඇන්ඩ් වැහි බිඳු වැටෙනවා නම් දැන් මම කරන්න යන්නේ කවර් එක හැදෙන විදිය චුට්ටක් පෙන්නන්න ඕගොල්ලන්ට ලොකු ක්ලිප්ස් නැහැ හැබැයි චුට්ට චුට්ට වොයිස් ඕවර් එකක් දාලා සහ ඒ ක්ලිප්ස් ඔක්කොම එකතු කරලා ඔයගලට පෙන්නන්න සින්දුව අපි හදපු විදිය සහ ෂූට් එක අපි කරපු විදිය so keep watching hi මගේ පාන්නේ බල කරන්නේ Hi guys, welcome back to my channel. දැන්මත් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ vlog එකේ තියෙන කියලා. දිගටම බලාගෙන ඉන්න. ඔක්කොම විස්තර ඔයගොල්ලන්ට කියනවා. මම ජීයිත් දැන්නේ නේද ඔක්කොම ආලා බිල ඔක්කොම ලෑස්තලා. යාගෙන. අයියා මන්නකෝ. අයියා කන්නේ. මෙන්න මේ දේ. නෑ අනේ. පාදි මේක ගන්නද මේක රාජේ නේද මම ඉති ಜಾති දෙකක් තුනක් රත්තර මේකයි මුලින්ම thank you so much 600,000 වලට වැඩි views ප්‍රමාණයක් ඕගොල්ලෝ අපේ valentines special mashup එකට දුන්නා අනේ thank you ඕගොල්ලෝ හැමදාම වගේ අපි කරන වැඩ ආදරෙන් බාර ගන්නවට කලින් මුන්බේවා කවර් එකටත් ඕගොල්ලෝ 2.1 million views දීලා තියෙනවා තාම මාස 6ක් විතර ඒකට ඒකටත් බොහොම ස්තුතියි අපි කරපු අලුත්ම මෑෂප් එකටත් දීලා තියෙන සපෝට් එකට ඒක ෂෙයා කරලා ඒකට කමෙන්ට් එකක් දාලා ඒක ලයික් කරලා ඒක බලලා ඕගොල්ලෝගේ වීඩියෝස් ඒකට හදලා TikTok වල Facebook වල දාලා ඒ ඕගොල්ලෝ ඔගොල්ලෝ ආදරේ විඳින විදිය බෙදා ගන්න එක හරිම ලස්සනයි. ඉතින් එහෙම කරලා අපේ වැඩේටත් සපෝට් එකක් දෙනවට thank you so much. අද දැන් මේ ඇවිල්ලා ඉන්නේ වෙලාව ඇත්තමිකුත් 10ට කිට්ටු කරලා මට අද දවසම ෂූටින් තිබුණා ෂූටින් ඉවර කරලා කෙලින්ම ආවේ ස්ටුඩියෝ එකට ආවේ අපේ valentines mashup එක රෙකෝඩ් කරන්න හැබැයි මේක කරන දවසේ අපි දෙන්නටම හොඳටම හෙම්බිරිස්සාව ඒත් අපි හිතුවා හෙම්බිරිස්සාව තිබුණත් කමක් නැහැ
අපි රෙකෝඩ් කරනවා කැත වුණත් කමන්නේ අපි මේක දානවා කියලා. මොකද ආයෙත් වැලන්ටයින්ස් එනකන් හිටියොත් එම අවුරුද්දක් ඉන්න එපැයි. ඉතින් අපි හිතුවා ටක් ටක් ගාලා මේක කොහොම හරි කරලා රිලීස් කරන්න ඕනි කියලා. අද පෙබරවාරි 6. හරියටම සතියක් වගේ තමයි තියෙන්නේ අපිට ඔක්කොම ෆයිනලයිස් කරගන්න. මොකද 14 අපි දාන්න හිතාගෙන ඉන්නක අපි ෆයිනල් එක අඩු ගානේ 12 13 වත් වෙද්දී අපිට තියෙන්න ඕනේ. අපි මේක ෆයිනල් කරලා ඔඩියෝ එක විෂුවල් එකක් කරලා ඒක ෆයිනල් කරලා ඔක්කොම වැඩ තියනවා කරගන්න. අපරාධයාගෙන් ඇහුවා මට මේක උගලන්න කියන්න තිබ්බා. විෂුවල් එක කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ සන්දේශ් බන්දාර එක. එයා හරිම ටැලන්ටඩ්, හරිම ක්‍රියේටිව්, හරිම ලස්සනට ෆීලිංස් ඉමෝෂන්ස් කැප්චර් කරන වීඩියෝග්‍රාෆර් කෙනෙක්, DOP කෙනෙක්, ඩිරෙක්ටර් කෙනෙක්. එයත් එක තමයි අපි විෂුවල් එක කරන්න ප්ලෑන් කරන් ඉන්නේ. සහ මගේ පුරුද්දක් තියෙනවා මේ කොච්චර අන්තිම මොහොතේ වුණත් මට දෙයක් කරගන්න ඕන නම් මම ඒක කොහොම හරි කරනවා. ඉතින් මම වටේ ඉන්න කට්ටියව පුෂ් කරලා කොහොම හරි 14 වෙනිදා විෂුවල් එක රිලීස් කරනවා. දැන් කාලා බීලා ඔක්කොම කළා අපි ස්ටුඩියෝ එක ඇතුළට ආවා. මේ තමයි රැන්ඩි අයියා, ගයාන් රැන්ඩි පෙරේරා. එයා පුදුම ටැලන්ටඩ් මියුසිෂන් කෙනෙක්. එයා තමයි අපේ මේ සින්දුවේ, අපේ මෑෂප් එකේ ඔක්කොම මියුසික් අරේන්ජ්මන්ට්ස් කරේ. මේ ඉන්නේ ගමගේ. සින්දු කියනවා ෆෝන් පැත්තෙන් ඉන්න සින්දු. මට මෝඩ් එක ගන්න ටිකක් මියුසික් ට්‍රැක් එක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් දාලා තියනවා මෝඩ් එක රෙන්න. චුට්ටක් සින්දුව දාලා මම පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ මට පුළුවන් පිච් එක ඒ ඔක්කොම හරි ගස්සගෙන දැන් යනවා රෙකෝඩ් කරන්න. Wish me good luck. මම ඉතින් ටීවල් ලොකුට පෙන්වන්නට මම ඇත්තටම හරිම කුඩා චරිතයක්. කුඩා කියන මම කොටයි. ඉතින් මගේ මයික් එක මගේ උසට හරියන විදිහට හදලා යන දිනේෂ් ආවා. ඒකත් හදුවා. මෙහෙම තමයි වොයිස් කරන කෑල්ල ඇතුළේ පේන්නේ චූටි තැනක්. හැබැයි මෙතනට මම මාරාසයි. මොකද මගේ මම හරි රිලැක්ස් මෙතන සිං කරනවා සහ මට මාර කොම්ෆර්ටබල් සහ මගේ වොයිස් එකත් හොඳට එළියට එනවා මේ ස්ටුඩියෝ එකේ. ඉතින් මම මාරාසයි මේ ස්ටුඩියෝ එකේ රෙකෝඩින්ග්ස් කරන්න. අපි අරම් බලමුකෝ කෑල්ලක් විතර. අපි එකක් නිකන් කියමු. ඇහෙන්නේ මොකද? කට මුලින් සිං කරන්න බෑ. එතකොට තමයි අර වේට් එක එන්නේ. කට ඇරලා කියන්නේ? හා ඕකේ. මෙතනින් කියන්නේ බා. හා හිරිවැටුණු සඳසෙය. හරි අයියා මට මාව ඇහෙන්නේ නෑනේ. හරි හැනෝ. කොහොමත් පළවෙනි ටේකේම මම කිව්වේ නෑ. ටේක්ස් දෙක තුනක් කිව්වා. එතකොට තමයි මම මූඩ් එක ඇවිල්ලා ওই මගේ දාන මූඩ විහිළු ටික දාලා ඉවර කළා. මම වැරියට බැස්සේ ටේක්ස් තුනකින් විතර පස්සේ. ඔන්න දෙවෙනි දවස. අද තමයි විෂුවල් එක කරන්නේ. විෂුවල් එක කරන්නේ හරියටම පෙබරවාරි 8 වෙනිදා. ඉතින් පෙබරවාරි 8 ඉඳලා දවස් තියනවා 4ක් විතර අපේ සන්දේශ් අයියට ෆයිනල් එඩිට් එක දෙන්න. ඒ කාලෙම තමයි ඔඩියෝ එකත් ෆයිනල් කරේ. ඉතින් දෙගොල්ලන්ටම වැඩේ ඉවර කරන්න ලස්සනට කරන්න ටයිම් තියලා තමයි අපි 8 වෙනිදා විෂුවල් එක ෂූට් කරන්න ගත්තේ. පටන් ගන්නේ සැලොන් එකෙන්. සලෝන් මොරාකෝකේ තරිදු තමයි ඔය ඉන්නේ. එයා තමයි දිනේෂ්ගේ සහ ෆීල් දෙකේ ගොඩාක් දෙනෙක්ගේ හෙයා සහ ග්‍රූමින් ඒ පැත් ඔක්කොම භාරවින්නේ. මේනි මම. දිනේෂ්ගේ වැඩ ටිකට කොහොමත් පැයක්වත් යනවා. ඒ නිසා මම ඉඳලා එයාගේ වැඩ ඉවර වෙන ඔන්න මෙන්න තියලා, ඒ කියන්නේ විනාඩි 20ක් 15ක් විතර තියලා මම ලෑස්ති වෙන පටන් ගත්තා.
මමත් මගේ චූටි මේකප් එකක් දාන්නේ මම ලොකුවට ගන්නෑ නිකන් කන්සීල් කරලා ෆවුන්ඩේෂන් එක චුට්ටක් ගෑවේ ඒකත් නිකන් ෆුල් කවරේජ් ෆවුන්ඩේෂන් එකක් නෙමෙයි නිකන් විෂුවලි එක ලස්සන වෙන්න සහ එඩිට් එකට පොඩ්ඩක් ලස්සන වෙන්න තමයි මම මේ මේකප් එක කරේ හරිම ලයිට් හරිම සිම්පල් මේකප් එකක් වැඩි ඇත්තටම කිසිම දෙයක් නැහැ ඉතින් මට ඕකටත් සාමාන්‍යයෙන් යන්නේ විනාඩි 15ක් විතර ඒ නිසා මම හිමින් හිමින් මගේ වැඩේ කරන්න පටන් ගත්තා අර පැත්තේ අරගොල්ලෝ කොණ්ඩේ හදනකම් මේක ඔයාලා බලන්නේ කවයක බලන්නේ නැතුව නම් කවයක හොයාගන්න බැරි නම් මගේ channel එකේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක තමයි මම මේ කියන mashup එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් search bar එකේ search කරන්න ශනුද්‍රි හරි දිනේෂ් හරි valentine special mashup වගේ එකක් දැම්මොත් ඔයගලන්ට මේ කියන visual එක සහ cover එක appear වෙයි ඔයගලන්ගේ feed එකේ. හැබැයි ඔයා මේක බලන්නේ වීඩියෝ එක බලලා ඉවර වෙලා නම් අනේ කමෙන්ට් එකක් දාන්න පල්ලෙහින් ආසයි ඔයගොල්ලෝගේ feedback එක මොන වගේද කියලා ආයෙත් සැරයක් දැනගන්න. බැලුවා නම් බැලුවා කියලා හරි ඔයගොල්ලෝ හිතන දේ මොනවාම හරි type කරන්න පල්ලෙහින් මම හරිම excited ඒවා කියවන්න. තව එකක් තමයි ඕගොල්ලෝ හිතනවා මම ඔයගොල්ලෝ කියන messages ඔයගොල්ලන්ගේ comments මම කියවන්නේ නැහැ කියලා. මම හරියට මං දැන් වීඩියෝ එක දාපු දවස් ඉඳලා ගොඩාක් තැන් ගොඩාක් සැරවල් ඇවිල්ලා මේකේ තියෙන කමෙන්ට්ස් කියෙව්වා. කමෙන්ට්ස් දැනටත් 5000කට වැඩියෙන් තියෙනවා. මට එකින් එකට රිප්ලයි කරන්න ඇත්තටම අමාරුයි. ඉතින් ඒ අරුණම එකකට දෙකකට රිප්ලයි කරන්න හොඳත් නැහැ. එතකොට අනිත් අය ගිහිත් අවුල් වෙන නිසා ඒක නිසා මම ගොඩක් වෙලාවට ඔක්කොම කියවලා හැමෝටම එක කමෙන්ට් එකක් දානවා. හැබැයි ඔයගොල්ලෝ හිතන්න එපා ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් මට මිස් වෙනවා කියලා. ඔයගොල්ලෝ කියන හොඳ නරක ඔක්කොම මම දකිනවා සහ මම ඒව හරිම ආදරෙන් බාර ගන්නවා. හරි අපි පිටත් වුණා. ඒක කියනත් බැරි වුණා. පිටත් වෙලා යන මග මම ඊක්ලෑකකුත් අරගෙන ගියා මගේ ආසම කැෆේ එකකින් කර්ටොෂ්. එතනින් ඒකත් අරගෙන ඒකත් කාලා අපි ආවා අපේ ලොකේෂන් එකට. මෙතන තමයි අපේ ෂූට් එක අද කරන්නේ. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහෙද මේ ලස්සන ලොකේෂන් එකක් හරිම ලස්සනයි ඒ වයිබ් එක හරිම ෂෝ කියලා. මේක ඇත්තටම හොයලා දුන්න ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ අපේ ශෂ්වාන්ට. ශෂ්වාන් කියන්නේ අපේ කවිඳුත් එක්ක ඩාන්ස් කරන තව මල්ලි කෙනෙක්. ඒ මල්ලි තමයි මේ ලොකේෂන් එක මම ඉල්ලපු විදියටම හොයලා දුන්නේ. එයාත් ඇත්තටම හොඳ ඩාන්ස් කෙනෙක්, හොඳ කොරියෝග්‍රාෆර් කෙනෙක්. එයාත් ගොඩාක් ආටිස්ට්ලාට එහෙම ඩාන්ස් කවර්ස්, ඩාන්ස් ඇක්ට්ස් හදලා දීලා තියෙනවා. මම දැකලා තියෙනවා, මම බලලා තියෙනවා. ඉතින් ඒ මල්ලි තමයි මේ ලොකේෂන් එක කතා කරලා දුන්නේ. මේ ගෙවල් වල ඉන්න අය මාරම හොඳයි. ඔය ඉන්නේ චූටි බබාව දැක්ක වෙලාව ඉඳන් මට අපේ සාරන්නමයි ක්‍රිෂාරයි මතක් වුණා. එයා ක්‍රිෂාරගේ වයස සහ මේ එයාලා හම් වෙලා තියෙන එකම දවස්වල ඒ අක්කි කිව්වා අපේ ක්‍රිෂාරයවත් එයා හොස්පිටල් එකේදී දැක්කලු මේ බබාව හම්බ වෙන්නේ ඉති. ඉතින් එයාලා එක වයසේ. ඒ ගෙවල් වල අය ඇත්තට මාරම හොඳයි. අපිට ඕන ඕන දේවල් සැරින් සැරේ අහලා අපිට හොඳට ට්‍රීට් කරලා අපේ වැඩේ කරගන්න, හොඳට අපිට නිදහස දීලා ඒක ලස්සන කරගන්න අපිට උදව් කරා. මේ පැත්තේ පයින්නදී ආයි පයින්නෝනේ ආ නෑ නෑ මම පයින්න පුළුවන් අයියෝ මේනේ සන්දේශ අයගේ ටීම් එකේ කීප දෙනෙක් අද වැඩේ එච්චර ලොකු එකක් නෙමෙයි නිසා 3-4 දෙනා ඇවිල්ලා ඉන්නේ සපෝට් එකට. ඉතින් මෙයාලා හරිම ෆිට් අපිත් එක්ක. හරිම විහිළු කර කර හරි ජොලි අපි වැඩේ කරා. ওই පැත්තට පේන්නේ හාබර් එක. එතන හරිම ලස්සනයි. ඉර බැහැන් යන්නේ ওই පැත්තෙන්. ඉතින් විෂුවලි එක හරිම ලස්සනයි. අපි ෂූට් කරන එකකින් එක බල බල තමයි කරේ. ඒකද එච්චරට ලස්සනයි එතන. visuals
ෂූට් එක පටන් ගත්තේ මගෙන් මොකද දිනේෂ් ගියා කල්සමක් හොයන්න එතකන් මගෙන් පටන් ගත්තා මෙතන මේ වෙලාවේ ඉරේලිය මාරම ලස්සනයි මුලින්ම මට තිබුණේ නිකන් මූඩ්ස් ටිකක් ගන්න ඒ ඔයගොල්ලෝ විෂුවල් එකේ දකින්න නැති මුල්ම කෑල්ල එහෙම මාව පෙන්නන ඒව ඔක්කොම මෙන්න මේ හරියෙන් තමයි අරගත්තේ ටිකට විතින් තියෙන දැනට සින්දු කියන කලින් මූඩ්ස් දෙන්න ඒක කරනවා ඊට පස්සේ ඇවිදාගෙන ඉන්න කියලා කිව්වා ඇවිදගෙන ගිහිල්ලා කෙලින්ම ගියේ ගත්ත ෆස්ට් ෂොට් එක ලස්සනයිද කියලා බලන්න. එතන හිටපු කට්ටියගෙන් නම් හොඳ ෆීඩ්බැක් එකක් දුන්නා. ඒගොල්ලෝ මාරම එක්සයිටඩ් වෙරි ලස්සනට එනවා කියලා තේරිච්ච නිසා. ඔය පේනානේ කට්ටිය එකතුලා බලනවා. ඉතින් මුල හරිම ලස්සනයි මටත් මාරම ආසිතුනා. ඒ ෆස්ට් ඒ කියන්නේ කරද්දි ඒක බලනකොට තමයි තේරෙන්නේ වැඩේ ලස්සනට වෙනවා කියලා. ඉතින් හරි ආසාවෙන් හරිම සතුටින් හරිම ආදරෙන් කරපු වැඩක්. මේ ඉන්නේ අපේ ශස්වන්. එයා තමයි මේ තැන හොයාගන්න අපිට මාරිදර දවකර එයා කලින් දවස ගිහිල්ලා හැම තැනම ඇවිදලා හැම ගෙදරකටම ගිහිල්ලා කතා කරලා තමයි මෙතන අපිට හරියට මැච්චන තැන හොයලා දුන්නේ. ඉතින් තැන්කියු ශස්වන්. මම දන්නවා මේ වීඩියෝ එක බලනවා කියලා. ඉතින් අපි ගෙදර ඉඳන් ෆෝන් එකේ මේවා බලනවා වගේ ලේසි නැහැ. පොඩි ෂූට් එකක් වුණත් කරන එක ගොඩාක් අයගේ සපෝට් එක හැමෝගෙම හොඳ එෆර්ට් එකක් හැමෝම මහන්සලා කරන්න ඕනේ. ඉතින් අපේ සංදේශ අයියා ත්‍යාගේ උපරිමෙන් අපේ මෑෂප් එකට කරා. අපිට ඔළුවේ තිබුණ අර වයිප් එක විදියට මෙයා අපිට ගෙනල්ලා දුන්නා. ඉතින් තැන්ක් යූ සංදේශ අයියා මේක බලනවා නම්. මගේ ටික පය භාගයක් වතේ යද්දි ඉවර කරගත්තා. දැන් දිනේෂ්ගේ සිංගල් ෂොට්ස් ටික ගන්න. අපි කොහොමත් ප්ලෑන් එකකට වගේ තමයි ඔක්කොම ෂූට් කරේ. මුලින් මගේ සිංගල්ස්, ඊට පස්සේ දිනේෂ්ගේ, ඊට පස්සේ දෙන්නගෙම. දැන් අපි ෂූට් කරන්නේ දෙන්නගෙම සිංගින් ෂොට් සහ මූඩ් ෂොට්. මේ වෙදිනම් සින්දුව ඇත්තටම ෂූට් කළ ඉවර වෙන්න ඔන්න මෙන්න. හැබැයි අපි පුළුවන් උපරිමෙන් මේ වෙලාවේ තිබුණ වෙදර් එක, ඒ අවුව,
පාරවල් හිම පේන විදිය අහස පේන විදිය බිල්ඩින්ග්ස් ඒ ඔක්කොම හරිම ලස්සනට තිබෙන නිසා පුළුවන් උපරිමයෙන් මෙතනින් ප්‍රයෝජනය ගත්තා මොකද අපේ වැඩේ ලස්සනටම තියෙන්න ඕන නිසා අන්තිමට මම හිතන්නේ වැඩේ ලස්සනම ලස්සනට ආපු හින්දා තමයි ඔයගොල්ලෝ හැමෝගෙම හොඳම ප්‍රතිචාර විතරක් හම්බ වුණේ මට මේ වෙනකොටත් තාම එක වැරදි කමෙන්ට් එකක් මොකක් හරි පොඩි අඩුපාඩුවක්වත් තාම මම දැක්කේ නැහැ මං හිතන්නේ අපේ පැත්තෙන් හොඳ එෆර්ට් එකක් දාලා මේක කරපු හින්දා වෙන්න ඇති ඔයාලත් මේකේ හොඳම දැක්කේ මම කොච්චර මේ වගේ කපල් ඇක්ට්ස් කරලා තිබුණත් මට තාමත් කවුරු එක්ක එහෙම රඟපෑවත් මට එනවා අර පොඩි ඕකවර්ඩ් ගතියක්. ඉතින් ඒක මෙයත් එක්කත් ආවා. මොකද කට්ටිය කොහොමත් අපි බයිට් කර කර හිටියේ. හැබැයි හැමෝම හරිම ආසාවෙන් වැඩේට එකතු වුණා. වැඩේට සම්බන්ධ වුණ හැමෝම කිව්වේ හොඳම තමයි වැඩේ සම්බන්ධව විෂුවල් එක ඕඩියෝ එක ඒ පැත්ත ඔක්කොම ගැන හැමෝම හොඳම කමෙන්ට්ස් විතරමයි දුන්නේ. ඉතින් ටීම් එකෙන් 100% සපෝට් එක හැම වෙලේම හම්බුණා මේ වීඩියෝ එක රිලීස් වෙනකන්ම. ඊළඟට තියෙන්නේ වීඩියෝ එකේ තවත් ලස්සනම ලස්සන කැලලක්. ඒක ඇත්තටම අපිට අහම්බෙන් හම්බුණ කැලලක්. ඒ කියන්නේ අපිට කොහොමත් අයිඩියා එකක් තිබුණා ඒ පැත්තේ පරවියෝ ඉඳී කියලා. හැබැයි අපි දැනගෙන හිටිනේ අපිට ඒගොල්ලන්ව අතට අරගෙන මේ වගේ ලස්සන ඉන්සර්ට්ස් ටිකක් වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ පරවිය දෙන්නෙක් ඒ දෙන්නගෙම හරිම ලස්සන කලර් එකක් මුළු විෂුවල් එකටම එකතු වුණා. ඒ ෂොට් එකෙන් අපි ටේක්ස් දෙකකට ගියා. මොකද එකකදී අපිට පරවියව හරියට ස්ක්‍රීන් එකට පෙන්න ගන්න බැරි වුණා. හැබැයි දෙවෙනි එකේදී අපි ලස්සනට ඒක කරා. ඒ කැලලට ඔයගොල්ලෝ කැමති නම් කමෙන්ට් එකක් දාන්න සහ විෂුවල් එකේ වා කැමතිම කොයි ටිකදද කියලා කමෙන්ට් එකක් දාන්න. මම කැමතිම කොයි කැලලටද කියලා මං වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. මෙතන ගත ෂෝට්ස්ත් මං හරි මාසයි. මොකද මේ අපි ඔතන හේතුනාට පස්සේ අර අපි කලින් ෂෝට්ස් වල යවපු පරිවිය දෙන්න ඒ දෙන ලස්සන්ට අපේ ෂෝට් එක ඉවර වෙනකම්ම ඔය ඔතන වහලේ නැවතිලා හිටියා. ඒ දෙන හිටපු විදියටම හිටියා. විෂුවල් එකේ හරිම ලස්සනයි. එයාලගෙන් උත් අපිට බලද්දි සපෝට් එකක් හම්බුණා. මොකද අපි වැඩේට තවත්
ලස්සනකාව එයාලත් විජුවල්ස් වල එහෙම පැත්තක ඉන්නකොට ඉතින් ඒකත් ඇත්තටම අපේ වැඩේ සාර්ථක වෙන්න තවත් එක හේතුවක් මොකද ඒක හරිම ලස්සනයි ඒකට අලුත් ලුක් එකක් අපේ විජුවල් එකට ආවා මේ ටිකත් ඔයගලන්ට අනිවාර්යයෙන් මතක ඇති සින්දුවේ අපි ට්‍රේලර් එකට දැම්මේ මෙන්න මෙතනින් මම කැරකෙන ටික ඒක මේකට පස්සේ ක්ලිප් එක මේව ඔක්කොම අපි ප්ලෑන් කරලා කරපු දේවල් නෙමෙයි ඒ වෙලාවේ ඒකට මැච් වෙයි කියලා හිතලා නිකන් කරපු දේවල් තාලයක් නැතුවම නෑ ඇයි අර පොටෝ තියන්නේ අර මියුසිකල් වල යන මදිද මම ඉවරයි කියලා කියන්නේ නැතුවේ මෙයා මාරම කරදරයක් හැම්වලේ මට මොකක් හරි ගේන්ස් තියෙන එකම තමයි කරන්නේ හැබැයි වැඩේදි මාරම සපෝටිව් ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වැලන්ටයින්ස් මෑෂප් එක හැදුනේ අපි ඔඩියෝ එක කරපු විදිය අපි වීඩියෝ එක කරපු විදිය තමයි මේ බ්ලොග් එකෙන් ඔගලොත් එක බෙදාගත්තේ ඉතින් ආයෙත් සැරයක් තැන්ක් යූ රීෆ්‍රෙෂ් කරන හැම සැරයම එක්කෙනෙක් හරි අලුතෙන් බල්ලා තියෙනවා ඉතින් තැන්ක් යූ සෝ මච් ආයෙත් අපේ කට්ටියම පොඩ්ඩක් එකපාරක් පෙන්නලා මම අදට බ්ලොග් එක එන්ඩ් කරනවා Thank you so much everyone for watching. Thank you for your support and thank you for always being there. I'll see you guys soon with a new vlog. Bye. Ah, antim tikat balla me yanna. Kohomada dana charges? Paraviya denne. Kiyanna video ekin passe. Jave vaya. Thank you. Jay nanga. Jay daraka. Jay rakka. Jave va. Thank you. This is මට මේ පහේ වලින් අපි 14 දාමු හරි